අයිබන් ඔබතුමාට මෙල්බන් නුවරදී ඔබතුමාට මොකද්ද සිදු වුනේ? අකරතැබ්බයක්. විදේශ රටකදී ප්‍රතිකාර ලබා ගන්න රජයෙන් සහයක් ලැබුණාද ඔබතුමාට? බලෙන්දම් අපගේ ජනාධිපතිතුමා විසින් මගේ කැබිනට් සහෝදරයන් ගරුපන් සිවරුන් ඉදරුන් මිතුරුන් සියලු දෙනාගේම පුදුම පූර්ණ සහයෝගයක් ලැබුණා. අදාළ හෝටලයට එරෙහිව නඩු පවරන්න තීරණය කළා කියන්නේ ඇත්තක්ද? මේ නඩු පවරලත් අවසන්යි. දිනයක් නිම කරලා තියෙනවා නොවැම්බර් මාසේ 23 පළවෙනි. සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට ගත් තීරණයට ඔබතුමා එකකද? අපේ එකඟතාවයක් ක්‍රමස්ත්‍රක් කියන එකකට වඩා එතන තියෙන නීති අනුකූල ප්‍රශ්නයක් සහ විවස්ථාවේ ප්‍රශ්නයක්. විදේශ බලපෑම් වලට යටත් වෙලා ෆොන්සේකා මහතා නිදහස් කළා කියන්නේ ඇත්තක්ද? එක්කෙනාගේ කැමැත්ත අනුව එක්කෙනාගේ කතා කියනවා. මේ ලැබුණු සමාව යටතේ ෆොන්සේකා මහතාට දේශපාලනය කිරීමේ පූර්ණ නිදහසක් ලැබෙනවද? ප්‍රස්තානුකූලව මම හිතන්නේ ලබා දීපු නිදහස අනුව විවස්ථාවේ කටයුතු අනුව ක්‍රියාත්මක වේ. ඔහුට ඡන්දයිතිය හිමි වෙනවද? මම හරියට ඒක කියන්නද බෑ. මොකද ඒ නිදහස එපු නිදහස ලබා දීපු ආකාරය සහ නිදහසට භාජනය වෙන ආකාරය අනුව ක්‍රියාත්මක වේ. ඔහුට ඡන්දයිතියක් හිමි වුණොත් ඒ යම් ආකාරකින් රජයට බලපෑමක්ද? කොහෙත්ම නෑ. බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. රජයේ තාමත් ස්ථාවර සිද්ධියට සහ අභියෝග ගැන දේශපාලන යාමසෙන් අභියෝගයක් කියලා නම් ඒක විහිළුවක්. නිදහස් වීමෙන් පසුව සරත් ෆොන්සේකා මහතා හැසිරෙන ආකාරය ගැන ඔබතුමා මොකද හිතන්නේ? මේ හැසිරීම මුගදෙනේ දැකලා තියෙනවද ඊයේනේ? වසර කිහිපයක් තිස්සේ. ශ්‍රී ලංකාවට එල්ලවෙන යුද අපරාධ චෝදනා වලට උත්තර දෙන්න ෆොන්සේකා මහතා සූදානම් නම් ඒ සඳහා රජයෙන් අවස්ථාවක් හිමි වෙනවද? මම දන්නා විදිහට ඔහු සමයයට මුලපිරුවේ සුදු පොඩි කතාවක් එක්ක. ඒ නිවැරදි කිරීමට උත්සාහය කර යදීම මම හිතන්නේ පාපොච්චාරණයක් කිරීම හා සමානයි. ඔබතුමා විදේශගතව සිටි කාලයේදී ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳව අවදීන් සිටියද? බොහොම පැහැදිලිව. දේශපාලනයෙන් ඉවත්ව සිටි කාලය පිළිබඳව ඔබතුමාට මොකද හිතෙන්නේ? දේශපාලඥයෙකුට දේශපාලනයෙන් ඉවත් වී කටයුතු කරන කාලය තිබුණොත් ඒ කාලය තුළ මම හිතන්නේ පොඩි හිස් බවක් දැනෙනවා.